ඔන්නිතින් අලුතෙන්ම පර්ක් එකක් ඇවිල්ලා තිනවා තාමත් ගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් දැම්මම ගිහිල්ලා අරගන්න රයිට් ඉතින් මේක පුංචි ඉවෙන්ට් එකක් තමයි කරන්න තියෙන්නේ අපි බලමු කොහොමද ඉක්මනට මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න කියලා හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන ඉවෙන්ට්ස් කියලා එකක් තියෙනවා අන්නේ ඉවෙන්ට්ස් එකට ගියාට පස්සේ තියෙනවා සීසනල් එක සීසනල් එකේ මෙන්න තියෙනවා දෙවණියට අපේ ඉවෙන්ට් එක මිෂන් එක ඉතින් මේක කම්ප්ලීට් කරොත් මෙන්න මේ තියෙන රිවර්ඩ් සෙට් එකම අපිට හම් වෙනවා හරි ඉතින් මේකේ පළවෙනි මිෂන් එක අපිට කරන්න තියෙන්නේ මල්ටිප්ලේ මැච් එක කිල් 20ක් දාන්න තමයි තියෙන්නේ එනිමීස්ලා 20 දෙනෙක් කිල් කරන්න ඕන මේ විදිහට එතකොට මේ මිෂන් එක කම්ප්ලීට් වෙනවා නිකම්ම ඊළඟට ඔන්න තියෙනවා දෙවෙනි මිෂන් එක ඉතින් දෙවෙනි එක කරන්න තියෙන්නේ අපිට ට්‍රැකර් කියන පර්ක් එක දාගෙන කිල් 15ක් දාන්න තමයි තියෙන්නේ ඉතින් මේකට අපි ඉස්සරම ලොඩ් අවුට් යන්න ඕන මෙතන තියෙනවා ලොඩ් අවුට් එක ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා පර්ක් තුනක් මේකේ මැද එකේ තමයි මේ ට්‍රැකර් කියන පර්ක් එක තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා ට්‍රැකර් කියන පර්ක් එක මේක එකියුප් කරගෙන කිල් 15ක් දාන්න තමයි තියෙන්නේ. එතකොට ඒ මිෂන් එක කම්ප්ලීට් වෙනවා. ඊළඟට තියෙනවා තුන්වෙනි මිෂන් එක. ඒකේ කරන් තියෙන්නේ කෝල්ඩ් බ්ලඩඩ් කියන පර්ක් එක දාගෙන කිල් 15ක් දාන්න තමයි තියෙන්නේ. ඒකටත් ඉතින් ඉස්සල්ලා එක වගේමයි ලොඩ් අවුට් එකට ගිහිල්ලා මැද තියෙනවා පර්ක් එක. මෙන්න මේ තියෙන කෝල්ඩ් බ්ලඩඩ් කියන පර්ක් එක ඉක්විප් කරගෙන කිල් 15ක් දාන්න තමයි තියෙන්නේ. එතකොට මේ මිෂන් එකක් කම්ප්ලීට් වෙනවා. ඊළඟ දින ඔන්න හතරවෙනි මිෂන් එක හතරවෙනි කරන්න තියෙන අපිට ලයිට් වෙයිට් කියන පර්ක් එක දාගෙන කිල් 20ක් දාන්න තමයි. ඒකත් ඉස්සල්ලා ඒ වගේමයි ලොඩ් අවුට් එකට ගිහිල්ලා පළවෙනි පර්ක් එකේ තමයි තියෙන්නේ මේ ලයිට් වෙයිට් කියන පර්ක් එක. මෙන්න තියෙනවා ලයිට් වෙයිට් කියන පර්ක් එක මේක ඉක්විප් කරගෙන කිල් 20ක් දාන්න තමයි තියෙන්නේ. එතකොට මේ මිෂන් එකත් කම්ප්ලීට් වෙනවා. ඊළඟට ඔන්න තියෙනවා පස්වෙනි මිෂන් එක. ඒ කියන්නේ අවසාන මිෂන් එක. ඉතින් මේක කරන් තේන්නේ අපිට හයි ඇලර්ට් කියන පර්ක් එක දාගෙන මැච් පහක් වින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ හයි ඇලර්ට් කියන පර්ක් එක තියෙන්නේ අවසාන පර්ක් සෙට් එකේ තමයි. ඉතින් මේකට ගියහම ඔයාලට පේනවා ඇති මෙතන මගින ලොක් වෙලා තාම තියෙන්නේ. ඉතින් මේක තියෙනවා ස්ටෝ එකේ අපිට C2000ක් දීලා බයි කරන්න පුළුවන් මේ විදිහට. ඔයාලගේ මේක ලොක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ස්ටෝ එකට ගිහිල්ලා C2000ක් දීලා මේක අන්ලොක් කරගන්න. ඊට පස්සේ මේක ඉක්විප් කරගෙන මැච් පහක් වින් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒ මිෂන් එකත් කම්ප්ලීට් වෙනවා. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන යන්න. පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න හම්බෙමු තවත් වීඩියෝ එකකින්.